ඇත්තම මේ පර්යේෂණ කරන විදි ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි පර්යේෂණ කරනවා මේ අපේ වාසිය සඳහා. හා හා හා. මොකෝ ඇල්කොහොල් කියන්නේ අරක්කු කියන්නේ මේ ලොකු ඉන්ඩස්ට්‍රි එකක්. මේ ලොකු කම්පිටිෂන් එකක් කියන්නේ මුළු ලෝකෙම. ඒ ලෝකයක් මුළු ලෝකයක් එක්ක මේක දුම් පානේ වගේ තමයි. ටොබැකෝ ඉන්ඩස්ට්‍රි එකක් කියලා කියන්නේ ටොබැකෝ කා ඒගොල්ලෝ කරන්නේ ඒක විකුණන්න. ඇල්කොහොල් හදන ඒගොල්ලෝ කරන්නේ ඒක විකුණන්න. එතකොට මේ පර්යේෂණ කරද්දී මේ පර්යේෂණ වලටත් ඇල්කොහොල් ඉන්ඩස්ට්‍රි එකෙන් සල්ලි ෆන්ඩ් වෙනවා. ඒ සල්ලි ෆන්ඩ් වෙලා මේ පර්යේෂණය කොහොමද කරේ, කාගෙද කරේ, මොන විදියටද කරේ, කොච්චර කාලයකටද කරේ, ඒ වගේ තියෙන දත්ත ගොඩාක් තියෙනවා හොයලා බලන්න. එතකොට ඒවා මොනවාක්වත් කියන්නේ නැතුව යම් කිසි විදියේ පොඩි ආපු දත්තයක් තමයි ලෝකයට දෙන්නේ අනිත් දත්ත ගැන වැඩිය කියන්නේ නැතුව. ඉතින් ඒක අර දේශපාලනය කරද්දී දේශපාලන වාසිය සඳහා දත්ත නොයෙකුත් විදියට පාවිච්චි කරනවා. අන්න ඒ වගේම තමයි මෙම දත්ත ඉදිරිපත් කරන්නේ. එතකොට මේ දත්ත මේ මනෝවෛද්‍ය නැතුව අනිත් වෛද්‍ය ලෝකයට ගෙනිච්චහම ඒකේ ගෙනිච්චහම ඔය වෙච්ච පැත්ත ගැන වැඩිය විශ්ලේෂණය කරලා බලන්නේ නැතුව එතකොට කියනවා මේමයි ඇල්කොහොල් මදපමණට පාවිච්චි කරාට ඕක කමක් නෑ කියන වගේ සංකල්පය ඇල්කොහොල් ඉන්ඩස්ට්‍රි එකෙන්ම අරගෙන යනවා. ඉතින් ඒක ගැන අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ ඔය පරීක්ෂණය. හරි.